ඊට හදීසි භාවිතය සඳහා රටවල් ගණනාවක් අනුමත කර ඇති රීජන් කෝව් නැමැති ප්‍රතිදේහ ජනක ඖෂධය හැකි ඉක්මනින් මෙරටට ගෙන්වීමට පියවර ගන්නයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සදි ප්‍රේමදාස මහතාද ඉල්ලීමක් කර තිබෙනවා උපුටා ගැනීම अमेरिका एक्सा जनपद मागे मितुरान माहट पवसाने रोगे उत्सन्न वीम वेलक्वीम मगिन बोहो दिनकुगे जीवित बेरादून आश्चार्य मत औषधयाक्लिस मेसलकिन बवाय इमनिसा श्रीलंका राज्य विसिन अदाल विशेषज्ञे अदहस लबागेन श्रीलांकिकिंगे जीवित बेरागेनीम सदहा मेम जीवितारक्षक औषधय मिलदी गेनीमट कटियुतु किरीम ज्ञानान्वितवनु एत सो व्हाट आर मोनोक्लोनल एंटीबॉडीज One of the monoclonal antibodies is Regeneron, also known as Regen-COV, which has recently been approved by the FDA as an emergency use authorization. Now, what are the benefits of Regeneron? Regeneron has proven to decrease morbidity and mortality as well as hospitalization rates with COVID-19. Our goal with Regeneron is to decrease those risks to our patients that we are seeing who are infected with COVID-19. රීජන් කෝව් නැමැති කෙටි නාමයෙන් හඳුන්වන මෙය කොවිඩ් ආසාදිතින්ට හදිසි භාවිතය සඳහා ලබා දීමට ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය යුරෝපා සංගමය බ්‍රිතාන්‍ය සහ ජපානය මේ වන විට අනුමැතිය ලබා දී ඇති බවද එම ලිපියේ සඳහන්. රීජන් කෝව් මෙරට තුලද භාවිතය සඳහා හැකි ඉක්මනින් අනුමැතිය ලබා දෙන ලෙස සසන රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අප මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාගෙන් විමසුවා. ඔහු පැවසුවේ ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ් පිළිබඳ කමිටුව මෙම ඖෂධ ගෙන්වීමට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. එහි ඵලදායීතාව පිළිබඳව විශ්වසනීය සාධක නොමැති බැවින් මෙම පියවරගත් බවද ඔහු කියා සිටියා. තේන්ට හදීසි භාවිතය සඳහා රටවල් ගණනාවක් අනුමත කර ඇති රීජන් කෝව් නැමැති ප්‍රතිදේහ ජනක ඖෂධය මෙරටට ගෙන්වීමට හැකියාව ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද අනාවරණ කළා. ආගමට අවස්ථාව ලබා දීලා තිනවා මේ ඖෂධය අපේ රටට ගෙනීම සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අනුමැතියට යටත්ව පමණයි මේ ඖෂධය ලබා දී යුතු වන්නේ. නියාමන අධිකාරියේ කොවිඩ් පිළිබඳ කමිටුව මෙම ඖෂධ ගෙන්වීමට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. රීජන් කෝව් නැමැති ප්‍රතිදේහ ජනක ඖෂධය මෙරටට ගෙන්වීමට හැකියාව ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද අනාවරණ කළා. ආගමට අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ඖෂධය අපේ රටට ගෙනීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ඖෂධය අපේ රටට ගෙනීම සඳහා